සන්නාන්ස මම දැන් ටික කාලයක් තිස්සේ මේ ධර්ම මාර්ගයට පැමිණලා තියෙන සන්නාන්ස. ඒ වගේම මේ සිතේ නිවීම මම දැකලා තියෙන සන්නාන්ස. ඒ නිවීම තුළින් සැනසීම තුළින් ජීවිතය ගත කරන ගමන් මේ යන්නේ සන්නාන්ස. ඒ වගේම සන්නාන්ස මම මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ මේ කාර්මික ශේෂ්ත්‍රයේ රැකියාවක් කරන්නේ සන්නාන්ස. මගේ පෙර සංසාරයේ කරගත්තු අකුසල කර්මයකට හේතුවක් නිසා මේ අසත්පුරුෂේ යාළු මේ හිතවතෙක් මගේ ළඟම මේ මට හැම මොහොතකම කරදරයක් වෙන විදිහට මේ ඉන්නව සයන්නාංශ. ඒ වගේම මම හැම මොහොතකම මගේ ඒ ඒ ඒකින් ගැලවෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මට පීඩා ඇති කරන වෘතියට පීඩා ඇති කරනවා. මේ අන්නාංශ මේ වගේ කර කර්මයකට මේ හේතුඵලයක් විදිහට තමයි දැකලා හැමෝටම මයි බලනවා. ඒ වගේ මේ හටගන්න මේ සිතත් දකිනවා. මේ ඒ පුද්ගලයා නිසා පුද්ගලයා කියලා හටගන්නෙත් මගේ හිතේ තියෙන සිතම තමයි ස්වාමීනාංශ මේ මොහොතේ හටගැනීම කියලා මම ඒකත් දකිනවා ස්වාමීනාංශ. ඒ ගොඩාක් වෙලාවට ස්වාමීනාංශ මේ සිත යම් ඒ පුද්ගලයා කෙරෙහි ඒ වගේම මේ කියන්නේ බැරි විදිහට සන්නාංශයෙන් නතු වෙනවා. ඒ පැත්තට සන්නාංශය ගොල්ලන්ගේ ඒ ඉරිසියාව ඒ කියන පැත්තට යන පැත්ත වැඩි සන්නාංශ. මට සන්නාංශයෙන් කරුණාවෙන් මම ඉල්ලා ඉස්න සන්නාංශ මම මට මේ රූප උසබවන්සේකින් යම් කිසි කමඨාණක් දෙන්න කියලා සන්නාංශ. ඔව් මෙහෙමයි. දැන් ඔබ ඇවිල්ලා නිවීම සොයන පුද්ගලයෙක්. එතකොට ඔබත් එක්කම ඉන්නවා සර්වාංගෙම ගිනි අවුලා ගත්ත පුද්ගලයෙක්. දැන් ඔබ මොකද කරන්න ඕන? ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන එක සොයනවා. ඒක තමයි කරන්න තියෙන්නේ. සයන්ස මේ ඇතෙන්න බැරි කාරු දැන් සයන්ස අපි මම කිව්වොත් එහෙම සයන්ස අපි දෙන්නම එක තැන එක බිත්තියෙන් වෙන් වෙච්චි මේ ෂොප් දෙකක් තමයි සයන්ස කරන්නේ. එතකොට සයන්ස පීඩා එනවා ගොඩක් සයන්ස. ඒ වෙලාවල් වලට මම මගේ පැත්තෙන් මම අතහැරීමම තමයි සයන්ස කරන්නේ. يعني පාඩු වුණා සයන්ස මම අතහැරීම. ඒක තමයි. දැන් ඕක මෙහෙමයි. දැන් පටමය පතිරූප නිවාසයේ ප්‍රථමයෙන් අපි සුදුසු ස්ථානික වාසය කරන්න ඕන මේ මග වඩද්දි. එතකොට සුදුසු ස්ථානික වාසය කරන්න ඕන. සුදුසු ස්ථානික වාසය කරනකොට සුදුසං ඇසුරේ වාසය කරන්න ඕන. සුදුසු අවකාශයක වාසය කරන්න ඕන. සුදුසු කල්යාණ මිත්‍රයන් ඇසුරේ වාසය කරන්න ඕන යනදි වශයෙන් එහි තියෙන කොන්දේසි ගොඩක්. එතකොට දැන් ඔබතුමා බලන්න ඕන දැන් ඒකනේ. දැන් අපි දැන් ඔක ගොඩක් ගැඹුරටම ගියාම බලන්නකෝ. දැන් කෙනෙක් ගෘහ ජීවිතය අත්හැරලි වෙලා පැවිද්දට ඉන්නේ ඇයි කියලා. දැන් පැවිදි මේ ගෘහ ජීවිතයේ තියෙන බාධක ගොඩක් එක්ක සම්බාධක ගොඩක් එක්ක නිවන් මාර්ග වඩන්න අමාරුයි. එතකොට එයා තීරණයක් ගන්නවා. එහෙනම් මේ ගෘහ ජීවිතේ දැන් මිනිස්සු වැඩියෙන්ම ලෝකේ අල්ලන් ඉන්නේ ගෘහ ජීවිතේනේ. යම්කිසි කෙනෙක් දැන් අර මහා කප්පින රජතුමා අර මහා රාජ්‍යයක් අත්හැරලා දාලා මහා අන්තපුරය සහිතව මහා රාජ්‍ය මහා ආශිර්වාද සැප සම්පත් සියල්ලක් මතයලා දාලා මහා කප්පින රජතුමා එනකොට එතුමාගේ පස්සෙන් එතුමාගේ සියලුම ඇමතිවරුත් සේනාපතියොත් ඔක්කොම හමුදාවත් ආවා. ඊට පස්සේ ඒ බව දැක්කහම එතුමාගේ මහා කප්පින රජතුමාගේ සියලු බිසව අන්තපුර බිසවරුත් ඔක්කොම ටිකක් සියලු රජකම දාලා අන්තිමන මුළු ඒ මහා කප්පින රජතුමාගේ රාජධානියම ශූන්‍ය වුණා. ඔක්කොම පස්සෙන් ආවා. ඒ ඔක්කොම දහස් ගාණක් අය දහස් ගාණක් තමයි ලක්ෂ ගාණක් විතර ඉඳ ඇති. ඒ සියලුම දෙනා අරියත් ඵලයට පත් වුණා. විදාකාර මාර්ග ඵලයන්ටත් අනිකුත් සෙස්සු පත් වුණා. එහෙන් පත් වෙලා සියලු දෙනා අවබෝධයට පත් වෙලා අවසානයේ මහා කප්පිනී රජතුමා මහා ධනයන්ති පිට මහා මහේශාක්‍ය මහා කප්පිනී රජතුමා චීවරයක් දරාගෙන ගහක් යට වාඩි වෙනකොට හොඳට වැස්සක් වැස්සා. එතකොට උන්වහන්සේ අරියත් ඵලයට පත් වෙච්ච උත්තමේ මේ මහා කප්පින හාමුදුරුව
ඉතින් එතුමා මේ රජතුමා දැන් රහත් ඵලයට පත් වෙලා මහා කප්පින මහ රහතන් වහන්සේ බවට පත් වෙලා උන්වහන්සේ ගහක් යට වැඩ ඉන්නකොට විශාල වැස්සක් වැහැලා මුළු සර්වාංගෙම තෙමුණා. වැස්සට සිවුරත් එක්ක ඔක්කොම තෙමිලා ගියා. දැන් අර මහා සුකුමාල ජීවිතයක් ගත කරපු මහේෂාක්‍ය රජුරු එවළු වැස්සකට ජීවිතයට අහු වෙලා තිබුණේ නැහැ. එදා තමයි වැස්ස කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ. එදා පුදුමාකාර සතුටක් පත්වෙලා අහෝ සැපයි කිය කිය අර මහ වැස්සේ ඇවිදින්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ ඒක දැකලා අනිත් භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට ඒ කාරණාව දැනුම් දුන්නහම ඔය අහෝ සැපයි කියලා කියන්නේ උඹලා හිතන අර්ථයෙන් නෙවෙයි, සියලු සංසාර දුකෙන් නිදහස් වෙච්ච ඒ සතුටින් ඔය උදානයක් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ අර රජවරයෙක් වශයෙන් අර ගිහි කෙලෙස් සහිතව හිටපු කාලේ ඒ තමන් විඳ දුක අවසන් දැන් ඒ නිසා අරිහත් ඵල චිත්තෙන් යුක්තව සැපසේ සුඛ විහරණය යුක්ත වාසික නිහාත් සුඛයෙන් වාසය කරනවා කියන අර්ථයෙන් ඔය අහෝ සැපයි කියන්නේ එන දවසේ බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ ගැන අර්ථකථනය කරනවා. ඉතින් දැන් මට කියන්න අවශ්‍ය වුණේ දැන් මහා රාජධානිය පවා අතහැරලා ආවනි සැනසීම් පිණිස. ඔව්. මහා රාජධානිය කතහැරලා මහා කප්පින රජතුරු ආවා. දැන් අපගේ මහා බෝසතාණන් වහන්සේ බලන්න රම්මේසුරම්මේ සුබ කියන මාලිගා තුනත් අතහැරලා 90,000ක් පුරංගනාව අතහැරලා ශාක්‍ය රජකමත් අතහැරලා ශක්තිධර රජකමටත් පයින් ගහලා තමයි උන්වහන්සේ වෙඩි. ඔව් එහෙමයි. ඒකට අර අශෝක කියලා ධනෙ තිබිච්ච සාරිපුත්තයන් වහන්සේ අශෝක කියලා ධනෙ තිබිච්ච මොග්ගලයන් වහන්සේ කෝලිත උපති සුත්තමිය දෙදෙනා ඒ අශෝක කියලා ධනෙ විදිහට දාලා තමයි පැවිද්දට ආවේ. ඔය වගේම අශෝක කියලා ධනෙ 160 කියලා ධනෙ ආදී වශයෙන් අප්‍රමාණ ධනෙ තිබිච්ච රජවරු සිටවරු බොහෝ දෙනෙක් මේ උතුම් වූ සාසනේ පැවිදි වුණා. එහෙනම් යමක් පැහැදිලි වෙන්න ඕන. ඒ කියන්නේ මේ නිවන් ශාන්තිය මිලමුදලට උපමා කරන්න බෑ. මිලමුදලෙන් තක්සේරු කරන්න පුළුවන් ශාන්තියක් නෙවෙයි මේ සදාත්මික සුවය කියන්නේ. මේ සියලු සංසාරයෙන් අත්මිදීම කියන එක රුපියල් සතවලින් මිල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සදාතනික ශාන්තිය ඇවිල්ලා කිසිවෙක්ට කිසිවකින් රාන්දිදී මුතුමැණික් වලින් මිල කරන්න පුළුවන් ශාන්තියක් නෙවෙයි, සුවයක් නෙවෙයි. එහෙනම් ඒ උතුම් වූ නිවන් ශාන්තිය ඉදිරියේ මේ ලෝකේ වටිනාකමක් ඇති කිසිම දෙයක් නැහැ. ඒ නිසා ඒ ශාන්තිය උදෙසා සියල්ලුණත් කැප කරන්න පුළුවන් ශක්තිය වීරිය තමන් තුළ තියෙන්න ඕනේ. එදාට ওই ප්‍රශ්නේ ඔබට උද්ගත වෙන්නේ නැහැ. එහෙමයි සරණස්. එහෙමයි. සරණස් සිත වීරිය ඇති කරගෙන ගොඩක් අත්හැරිය යුතු දේවල් අත්හරින්න අදිස්ථානය ඇති කරගන්න ඕන. අත්හැරිය යුතු දේවල් අත්හරින්න ඕන. ඒක තමයි මේ ගමනේ තියෙන විශේෂම කාර්යය වෙන්නේ. මොකද අපිට ඒරිය අත්හරින්න බැරි නම් ඒ මට්ටමට අපි දුක් විඳිනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම මේ එකම කාමරේ ඉඳ සිද්ධ වෙන ඉත්තාවෙක් එක්ක. දැන් මොකෝ වෙන්නේ? ඉත්තාව යන්නේ නැත්නම් ඒ කාමරේ හැටියට අපිට යන්න සිද්ධ වෙනවා කාමරේ දාලා වෙන කාමරයකට. මොකද ඉත්තාවත් එක්ක ඉන්නකොට හැමතිස්සෙම කූරු වෙනින්. එහෙමයි සන්නස. එහෙමයි. එහෙමයි. එහෙන සුදුස්සෙක් කෝර වාසය කරන්න. එහෙනම් නිවන ඉදිරියේ වටිනාකමක් දෙන්න එපා ලෝකෙ කිසිම දෙයකට. මොකද මතක තියාගන්න වසර කෝටි ගාණක් තිස්සේ අද වගේ නෙමෙයි මීට වඩා රජකම් පවා අතහැරලා දාලා සිටුකම් පවා අතහැරලා දාලා රජවරු සිටුවරු වශයෙන් පෙර භවයන් හිටපු ඒ භවයන් හිටී ඒ රජකම සිටුකම ඒ කෝටි ගණන් කෙල කෝටි ගණන් ධනෙ අතහැරලා දාලා පාරමිතා පුරලයි සම්බුද්ධ ශාසනයේ උතුම් වූ මනුෂ්‍ය භවය උදා කරගත්තේ සම්බුද්ධ ශ්‍රාවකෙක් වීමේ මහා භාග්‍ය උදා කරගත්තේ. එහෙනම් ඒ භාග්‍ය ඉදිරියේ මේ ලෝකේ වටින තුට්ටුවක්වත් අන්නේ දෙයක් නැහැ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියන ඒ මහා භාග්‍ය උරුම කරගත්තට පස්සේ මේ ලෝකේ වටින කිසිම දෙයක් නැහැ තාම. එහෙමයි සර්ණන්සේ. සර්ණන්සේ දුන්න කමටහන මම පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. උපවහන්සේට නිවන් සුව ලැබේවා ස්වාමීන්වහන්සේ. ඒ පතන ඒ බෝධිය නිවන් දැකීමට ස්වාමීන්වහන්සේට ඒ ප්‍රඥාව ලැබේවා ස්වාමීන්වහන්සේට. පිංයි තිරන් ස්වාමීන්වහන්සේ. සුවපත් වේවා උතුම් නිවන් පූර්ණ වේවා. සුඛී භව සුදීඝායු තෙරුවන් සරණයි.